ඔබවන් වලසින්න දෙනාම ඉතාලියෙන් පිළිගන්නවාදත් සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකට ඉතින් අද මම ඔයාලට මුලින්ම කියන්න හිතනා මේ මට ලොකු කමෙන්ට් එකක් තියෙනවා ඉතින් මෙන්න මේ අපේ චන්ද්‍රාණි කියන හිතවතිය මට කියලා තියෙනවා කාන්තාරයක ඇවිදන් යන කෙනෙකුට දින දෝතක් වගේ ආසාවෙන් මේ වැඩ ටික කරනවා ඔයාට ශක්තිය ලැබේවා කියලා ඉතින් තව ලලිත කියන වගේ හිතවතියක් කියලා තියෙනවා අවුරුදු 15ක් 20ක් පමණ හැමෝම ෆලෝ කළා දැන් තමයි නැවතිලා දැන් හම්බ වුනේ ඔබට පින් සිදු වේවා ඉතින් මේ තමයි ඔබලාගේ හදවතින් නැගෙන සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එක වෙත ලැබෙන ප්‍රතිචාර ඉතින් මම හිතනවා ඔයාල සියලු දෙනාම වගේ මෙන්න මේ දැනුම් පිපාසය කියන දැනුම සොයනවා කියන පිපාසයෙන් හැමෝම ඇවිදගෙන යනවා මෙන්න මේ YouTube channel එක channel හරහා තියෙන videos බලමින් ඔයාලා මේ රැස් කරන්න ඔයාලගේ දැනුම ඉතින් මම හිතනවා මේ ඔයාලගේ අදහස් වලින්ම කියනවා නම් ඉතින් මේ දැනුම මම ඔයාලට දෙන්නේ ඉතාම නිර්ලෝභීව ඉතින් මම ඔයාලගේ මේ මම ඔයාලගෙත මේ පිරිනමන නිර්ලෝභී දැනුම මම හිතනවා ඔයාලට පුළුවන් ඔබ කාර්මික වෙලා ඔයාලගේ හිතවත් අයට යාළුවන්ට මේ දැනුම දෙන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවත් දැනුමත් කරන්න. ඉතින් අපිට පුළුවන් මේ තුලින් යම් සමාජයට මෙහෙවරක් කරන්න. ඉතින් අද මේ ලෙසන් එක මම කරන ලෙසන් එක මොකද්ද කියලා. ඉතින් මම මේ හැමදාම වගේ ඔයාලට මම අහන ඇඳුමම තමයි ඇඳගෙන ඉන්න මේ දවස්වල. මොකද එතකොට ඔයාලට මේක හොඳට විනිවිද පේනවා. මම අහුවේ මොකද්ද? මම කරේ මොකද්ද? මම ඇඳලා ඉන්න විදිහ ඔයාලට මේක ගැන සියල්සියක් විශ්වාසය ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පැට් එක තමයි අද මම ඔයාලට කරන්නේ. වලට පේනවා මෙතන V shape එකේ ප්ලැකට් එකක් තියෙනවා මේ ස්ලීව්ලස් බ්ලවුස් එකේ අනිත් එක අපි A line shape එක තමයි මේ ෆ්‍රොක් එක මහගෙන තියෙන්නේ ඒ වගේම වලට පේනවා මෙතන පොකට්ස් දෙකක් තියෙනවා ඒ වගේම පිටිපස පැත්තෙන් ගත්තොතින් මැදි මූට්ටුවක් හැදෙන තියෙනවා ඩාර්ක්ස් දාලා තියෙනවා ඉදිරිපස මම ඩාර්ක්ස් දාලා නැහැ ඒ වගේම සයිඩ් ඩාර්ක්ස් දෙක අපේ අංජිය පැත්තේ ඉන්න ඩාර්ක්ස් දෙක මහලක් තියෙනවා ඉතින් මේ මෙෂර්මන්ට්ස් ටික ආධාරයෙන් තමයි මම මේ බ්ලොක් එක හදන්නේ ඒ වගේම මූලික ගෞමක සඳහා මූලික බ්ලොක් එක කියන එක මම හිතන්නේ දැන් ඔබ හොය දන්නවා ඒකේ වල පිටපත් අරගෙනක් තියෙනවා ඒකට අපි ඒ බ්ලොක් එක හදලා තියෙන්නේ අපි ධන හිසලවල එකට විතරයි එතකොට මේ බ්ලොක් එකේ මම ගෞම යුස අරගෙන තියෙනවා යාලට පේනවා 50 කියලා එතකොට මේ ගෞම ටිකක් දිගට තමයි මහල තියෙන්නේ ඉතින් දිග ගෞම කරද්දී ඔයාලගේ ඒ මූලික පතරමට පහලට දික් කර ගන්න ඕන ඔයාලගේ මේ මෙෂර්මන්ට් එක ඉතින් මෙන්න මේක ආධාරයෙන් මේක මේක ඔයාලට ඉතාමත් සරල සැහැල්ලු ගෞමක් කියලා දැන් ගෞම වෙන්නේ නමුත් මම හිත මම ඔයාලට කියනවා මේක හොඳින් අවධානය යොමු කරන්න මේ තුලින් ඔයාලට ගොඩාක් ඉගෙන ගත යුතු පාඩම් රාශියක් මෙන්න මේ ඇඳුම තුල තියෙනවා එන්ස හොඳින් අධ්‍යයනය කරන්න නිවැරදි පැකට් එක කොහොමද අල්ලගන්නේ ඒ වගේම පොකට්ස් කොහොමද අල්ලගන්නේ ඉතින් මේක සාන පොකට් එකක් තමයි අද මම කියලා දෙන්නේ ඒ වගේම අපිට පොකට්ස් වර්ග රාශියක් තියෙනවා සංකීර්ණයට යන්න කලින් අපි සරල දේවල් කරලා යන එක මට හිතෙනවා හොඳයි කියලා ඉතින් මෙන්න මේ සියලු දැනුමත් එක්ක අද දවසේ මෙන්න මේ ෆ්‍රොක් එක කොහොමද මහගන්නේ කියලා අපි බලමු හොඳයි මම හිතනවා ඔයාලා මූලික ගෞම සඳහා පතරම කියන අපි හදාගත්තු බ්ලොක් එකේ පිටපතක් අරගෙන ඇති කියලා ඉතින් ඔයාලට ඒ නිසා අද අලුතෙන් මේ බ්ලොක් එක හදන්න අවශ්‍ය නැහැ එතකොට ඔයාලා ගාව දැන් තියෙන මෙෂර්මන්ට් එක අනුව මේ ෆ්‍රොක් එකේ උස තියෙන්නේ ගෞමේ උස කියන මෙෂර්මන්ට් එක අරගෙන තියෙන්නේ අපේ නී ලෙවල් එකට ඒ කියන්නේ අපේ දන හිස දක්වා උස නමුත් මම අද උරසසිට ගෞම උසට අරන් තිනවා 50 කියලා මෙෂර්මන්ට් එක. එතකොට මේ 50 කියන්නේ මේ ගෞම නීයකට වඩා අපේ දන හිස මට්ටමේ ඉඳන් පහළට ටිකක් දිග ගෞමක් තමයි අද වහන්නේ. එතකොට ඔයාලා මෙන්න මේ බ්ලොක් එකට
ඔයාලා හදාගෙන තියෙන පිටපත් කරගෙන තියෙන බ්ලොග් එකට පහලට 50ක් දක්වා දික් කරගන්න ඒ බ්ලොග් එකේ කොටසක් අලවගෙන ඒ වගේම අද සම්බන්ධ වුණ අයට මම මේ බ්ලොග් එක ඔයාලා කලින් පෙර සෝදානම් වෙලා නැති නිසා මම කෙටියෙන් විස්තරගෙනගෙන යන්නම් මේ බ්ලොග් එක හදාගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට අපේ කලින් සම්බන්ධ වුණ අයට අපහසු වුණ තැන් ඉගෙන තේරුම් නැති තැන් අවබෝධ වෙනවා. ඉතින් මේක මුලින්ම පපුව වටය අපේ 42ක් තියෙනවා. ඒක 4න් බෙදලෙන 10 මාර. 10 මාරට මම මේ බ්ලොක් එකේ කොටුව හදා ගන්නවා. මේ කොටුවේ මෙතන ඉඳන් අපේ උරහිස මුදුනේ ඉඳන් ගත්තොත් මුදුනේ ඉඳන් අපි කොටුවේ පළන විදිහට අපි ගන්නවා 10 මාරක් කියලා. වලට පේනවා 10 මාරක් අපි අරගෙන තියෙනවා කොටුවේ පල්ල. ඒ වගේම අපි මේකේ උස හැටියට මේ කොටුවේ උස හැටියට අරන් තියෙනවා උරහිස සිට ගහමුස 50ක් කියන මෙෂර්මන්ට් එක. බලා ගන්න. එතකොට උරහිස මුදුන කියන්නේ මේක. මෙන්න මෙතනින් මම ටේප් එක තියලා පහළට 50ක් දිගට මෙෂර් කරලා අපි සේකාව කරගන්නවා. වලට පේනවා මෙතන 50ක් කියලා මම මැලගෙන තියනවා. එතකොට මේ කොටුවේ පළල පපුවේ 4ට බෙදෙන ගාන සහ මේ කොටුවේ දිග අපි ගවුමස අරගෙන තියනවා. ඊළඟට මම මෙන්න මේකේ මෙන්න මේ මෙතන උඩ මෙන්න මේක උරහිස රේඛාව කියලා ගත්තොත් මෙතන කොනේ ඉඳලා අපේ උරහිස පළල කියන මෙෂර්මන්ට් එක මෙන්න මෙතනට ලකුණු කරලා තියෙනවා. උරහිස පළල තියනවා මට 7.43. මෙතන කොනේ ඉඳන් අපි 7.43 උරහිස පළල මේ ආකාරයට ලකුණු කරා මෙතන. ඊළඟට මම මෙතන කොනේ ඉඳන් මේ කොටුවේ හා රේඛාව කොනේ ඉඳන් පහළට ලකුණු කරලා තියෙනවා කිහිරි කට වටය බෙදීම 2 කියන 8 මාර කියන මෙෂර්මන්ට් එක. 8 මාර මෙන්න මේ මුදුනේ ඉඳන් පහළට ලකුණු කරලා තියෙනවා. මෙන්න මෙතනට වෙනකම්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව. පස්සේ අපි මෙතන උරහිස ලකුණු කරගත්ත රේඛාව පහලට කරා. මේ රේඛාවයි අරගෙන අපි කොටුව ඇඳා. මේ කොටුව ඇඳලා ඉවර වෙලා මම උරහිස රේඛාවේ ඉඳන් පහලට අඟල් 1 මාරක් ලකුණු කරනවා. අඟල් 1 මාරක් පහලට ලකුණු කරා. අපි ඊට පස්සේ අඟල් 1 මාරක් ලකුණු කරගත්ත තැන ඉඳන් මෙන්න මේ විදිහට කිහිරි කට වටය රේඛාව අඳිනවා මේ කොටුව ඇතුලේ. එතකොට කිහිරි කට වටය මට 17ක් ඇවිල්ලා තියෙනවා. 17 දෙකට බෙදුවම 8 මාරක රේඛාව අපි ලකුණ ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කර්ව් එකේ මෙන්න මේ ලයින් එක දිගේ ඔන්න ඔය විදිහට කිහිරි කට වටය රේඛාව ඇඳ ගත්තා. මේ රේඛාව නෙවෙයි, මේ උඩින් තියෙන රේඛාව තමයි මම 8 මාරට ලකුණු කරගත්තේ. ඊළඟට අපි ඉදිරිපස සහ පිටුපස පළු සමාන කර ගැනීමට මෙන්න මේ කිහිරි කට වටේ අස්සේ, ඒ කියන්නේ අපි මෙන්න මේ රේඛාවේ ඉඳන් පහළට අඟලක් ලකුණු කරනවා. පහළට අඟලක් ලකුණු කරලා මම අලුත් ආම් හෝල් ලයින් එකක් ඇඳගත්තා. මේක ඔයාලට මම ගවුම සඳහා මූලික පතරම කියන මගේ වීඩියෝ එක තුළ හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට ඒක බලලා දැනුම ලබා ගන්න. එතකොට මම මේ අඟල මගේ මේ බ්ලොග් එකෙන් ඉවත් කරනවා. ඊළඟට මම අපේ බස් ලයින් එක ලකුණු කරගන්නවා. ඔයාලා දන්නවා උරහිස සිට පපුවට උස 6 shoulder to bust කියන මෙෂර්මන්ට් එක 11 මාරක් තියෙනවා. ඒ වගේම උරහිස සිට ඉනට උස 15 මාරක් අපි අරගෙන තියෙනවා.
එකොළහ මාරට බස් ලයින් එක ඇඳගත්තා ඊළඟට අපි 15 මාරට අපේ වේස්ට් ලයින් එක ඇඳගත්තා ඔය විදිහට අපි මේ රේඛා දෙක ඇඳ ගන්නවා ඒ වගේම වේස්ට් ලයින් එකේ ඉඳන් අපි හිප් ලයින් එක ඇඳ ගන්නවා අඟල් 8ක් 15 ඒ වගේම වේස්ට් ලයින් එකේ ඉඳන් මම අඟල් 8ක් පල්ලෙහාට මැනලා විදියට මැනලා හිප් ලයින් එක ඇඳ ගන්නවා ඊට පස්සේ මට තියෙන්නේ මේ බස්ට් එකේ සහ වේස්ට් ලයින් එකේ අපේ වේස්ට් ඩාට් එක ඇඳ ගන්න ඉතින් මේ වේස්ට් ඩාට් එක අඳින්දී අපිට අවශ්‍ය වෙන මෙෂර්මන්ට් එක තමයි ඩාට් අතර පරතරය මෙන්න මේ ඩාට් අතර පරතරය 7.5 බෙදීම 2 3 4 3ක් මම මෙන්න මේ බස්ට් ලයින් එකේ 3 4 3 3 4 3ක් මම මෙතන ලකුණු කරනවා ඒ වගේම වේස්ට් ලයින් එකෙත් අපි 3 4 3ක් ලකුණු කරනවා අපි ඩාට් අතර පරතරය මේ ලයින්ස් දෙකේ ලකුණු කරලා මම මේ ඉන රේඛාවේ අඟලක ඩාට් එකක් අඳිනවා දෙපැත්තට මේ අඳගන්න රේඛාවේ දෙපැත්තට අඟල් භාගය භාගය හිටින විදිහට මම ඩාට් එක ඇඳ ගන්නවා ඊට පස්සේ අපි එතන ඉඳන් මෙතන අපේ බස් ලයින් එකේ ඉඳන් අඟලක් ඉහළට ඔසවලා මේක පිටුපස පළුව නිසා මම ඉහළට අඟලක් ඔසවනවා අපි ඩාට් එක ඇඳ ගන්නවා ඒ වගේම පහළට අඟල් 6ක් දිගට මම රේඛාව දික් කර ගන්නවා ඉනේ ඉඳන් අඟල් 6ක් පහළට ඉනේ ඉඳලා 6ක් පහළට රේඛාව දික් කරගෙන මේ ඩාට් එක පහළට ඇඳ ගන්නවා ඒ වගේම මට ඉන පළල ඇවිල්ලා තිනවා ඉනේ වට ප්‍රමාණය 36 බෙදීම 4ක් 36ක් බෙදනවා ඒක 4ෙන් 9ක් අපි මෙන්න මේ ලයින් එකේ ලකුණු කර ගන්න ඕන ඒ 9ට මම මේ ඩාට් එකේ අඟලත් එකතු කරගෙන 10ක් කියලා 10ම මම මේකේ ලකුණු කරනවා ඊළඟට මම මෙතන යට ඉඳලා පහළට මේ රේඛාව මම මුලින් ඇඳපු අnderarm අපේ arm hole line එකේ ඉඳලා තමයි මම මේක යා කරන්නේ. එතකොට මම අලුත් arm hole එක ඇඳගත්තේ මේ ඇඳගත්තු රේඛාවට. ඔයාලට පැහැදිලිනේ. ඊළඟට hip උකුල වටේ 43 බෙදනවා 4ෙන් 10යි 4ෙන් 3ක් මම මේ hip line එකේ ලකුණු කරනවා. ඔනෝය ආකාරයට ඊට පස්සේ මම මෙන්න මේ රේඛාවෙන් හිප් එකට රවුම් එකින් අපේ කර්ව් ෂේප් එකක් දීලා කෙලින් රේඛාවක් නෙවෙයි මේ විදිහට කෙලින් අඳින්නේ නැහැ මේ රූලර් එකෙන් අපිට පුළුවන් ලස්සනට හැඩ කරලා රවුම් අඳින්න ඒ වගේ ෂේප් එකක් ඔතන ඇඳලා මම අන්න ඒ හිප් එකට ආපු පළල ප්‍රමාණයම සම්පූර්ණයෙන්ම පහළට දික් කර ගන්නවා. ඉතින් බලන්න පහළට මම මේ රේඛාව දික් කරගෙන තියෙනවා. මෙන්න මේ අපේ වාටිය රේඛාව අපේ හෙම් එක තියෙන රේඛාවේ පහළටම ඒක දික් කරගෙන තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පැහැදිලිද මේ පිටුපස පළුව හදන විදිය. මේ වගේම අපි ඉදිරිපස පළුවත් හදන ආකාරය බලමු බලන්න ඒකෙත් මම මේ කොටුවේ පළල කියලා අරගෙන තිනවා පපෝ වටය බෙදීම 4 කියන මෙෂර්මන්ට් එක ඒ කියන්නේ 10 මාර පපෝ වටය 42 බෙදීම 4 10 මාරක් මම මෙන්න මේ රේඛාවේ අපේ මේ ඉරණිස රේඛාවේ 10 මාර ලකුණු කරනවා ඒ වගේම මේ කොටුවේ දිග අපි 50 කියලා ගන්නවා ගෞමේ උස මේ රේඛාවේ පහළට ඒ කියන්නේ උරහිස මුදුන රේඛාවේ ඉඳන් අපි පහළට මේ විදිහට මැනගෙන යනවා උරහිස පළල 15 මාර බෙදනවා දෙකෙන් 7 4 3ක් මම මෙන්න මේ රේඛාවේ 7 4 3ක් ලකුණු කරනවා මෙතන
ඊට පස්සේ මම මේ රේඛාව පහලට දික් කරනවා ඒ වගේම මේ කිහිරි කට වටය ආම් හෝල් එක 17යි දෙකට බෙදලා 8 මාරක් මම මෙතන කොනේ ඉඳන් පහලට ලකුණු කරනවා 8 මාරක් ඔය විදිහට ලකුණු කරා ඊළඟට මම මේ උරහිස අපේ පළල ලකුණු කරපු රේඛාවයි අපේ ආම් හෝල් එක යටට අඳින රේඛාවයි එකට එකතු කළ කොටුවක් ඇඳ ගන්නවා ඊළඟට මම මේ රේඛාවේ පහලට අඟල් 1 ලකුණු කරනවා අඟල් 1 උතරින් ලකුණු කරනවා ඒ වගේම කර පළල මම අරන් තියනවා 14 මාර අපි බෙදනවා 4 මේක අපේ කර ගැඹුර කර පළල විදියට 14 මාර 4 බෙදලා එන ගණනින් අඟල් භාගයක් අඩු කරාම 3/8 අපි 3/8 කර පළල ලකුණු කරනවා ඊට පස්සේ කර පළල ලකුණු කරගත්ත තැන ඉඳන් 1 ලකුණු කර තැනට අපි ෂෝල්ඩර් එක ඇඳ ගන්නවා ඒ විදිහට ෂෝල්ඩර් එක ඇඳහම අපිට මෙතන ඉඳන් මෙන්න මේ ආම් හෝල් එක අඳින කොටුවේ හරි මැද ලකුණු කර ගන්නවා මේ විදිහට ටේප් එක තියලා මම මේ විදිහට දෙකට නවනවා දෙකට නැමුවම අපිට හරි මැද එනවා ඒ හරි මැද ඉඳන් අඟල් භාගය මෙයා විදිහට අඟල් භාගය ඇතුළට ලකුණු කරලා උරහිස මෙතන මුදුනේ ඉඳන් මෙම රේඛාවක් අඳිනවා මෙන්න මේ රේඛාව දිගේ මම 8 මාරක් මගේ ආම් හෝල් එක දෙකට බෙදුවාම එන ගාන 8 මාර මම මේක වටේ ওই විදිහට උම මේ රේඛාව දිගේ තියලා මෙතනින් සලකුණු කීපයක් තියාගෙන මම මේ ආම් හෝල් ලයින් එක ඇඳ ගන්නවා ආම් හෝල් ලයින් එක මට මෙතන නතර වෙනවා වලට පේනවා එතනට වෙනකම් විතරයි මම ඇඳ ගන්නේ ඊළඟට මට තියෙනවා කර ගැඹුර මම අරන් තියෙනවා 14 මාර බෙදීම 4 3/8 3/8 මෙතන ඉඳන් මම පහලට ලකුණු කරලා මෙන්න මේ ආකාරයට කර ඇඳ ගන්න. ඔයාලට මේක කොටුවක් වගේ අර ගන්න පුළුවන් කොටුවකට කොටුවේ මේ කොනේ ඉඳලා අඟල් 1 ඇතුළ ලකුණු කරලා ඒ හරහා යන විදියට කර ඇඳ ගන්නත් පුළුවන්. ඊට පස්සේ උරහිස රේඛාවේ ඉඳන් බස්ට් එකට මට තියෙනවා උස උරහිස ඉඳන් පපුවට උස තියෙනවා 11 මාරක්. උරහිස සිට ඉනට උස තියෙනවා 15 මාරක්. මේ 11 මාර පපුව ලයින් එක 15 මාර ඉන රේඛාව. එතකොට උරහිස ඉඳන් මම 11 මාරක් මෙතනට ලකුණු කරනවා. ඒ වගේම 15 මාරක් මේ ලයින් එකට ලකුණු කරලා මම මේ වගේ තිරස් රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඒ තිරස් රේඛාවේ මම ඩාට් අතර පරතරය කියන මෙෂර්මන්ට් එක 7 බෙදලා 2 3/4 3/4 3/4 මම මෙන්න මේකේ ලකුණු කර ගන්නවා. ඒ වගේම මේ වේස් ලයින් එකේ 3/4 3/4 ලකුණු කර ගන්නවා. ඊළඟට මම මේ වේස්ට් එකේ අඟලක ඩාට් එකක් ඇඳ ගන්නවා දෙපැත්තට අඟල් භාගය දෙකින් යන විදිහට. ඊළඟට මේ බස් ලයින් එකේ නම් මම අඟල පහලට ලකුණු කර ගන්නවා මේක අපේ ෆ්‍රන්ට් එක නිසා. ෆ්‍රන්ට් එකේදී අපි බස් පොයින්ට් එකටම ඩාට් එක අඳින්නේ නැහැ. පොයින්ට් එකේ ඉඳන් අඟල පහලට තමයි ඩාට් එක අඳින්න ගන්නෙ. ඊට පස්සේ අපි මේ ඩාට් එකේ ඉන දක්වා අපි යා කර ගන්නවා. ඉනේ ඉඳන් මම අඟල් 6 පහලට ඉන සිට පහලට අඟල් 6 තමයි මම ඩාට් එක ගන්නෙ. මේක වෙනස් වෙන්නේ නැහැ. 6 මම පොදු අවියක් ලෙස තමයි ගන්නෙ. මෙන්න මේ 6ක් ලකුණු කරගත්තා. එතනට අපි මේ ඩාට් එක ඇඳගත්තා. ඊළඟට මට තියෙන ඉන ලකුණු කරගන්න මෙන්න මේ ඉන තියෙනවා 36ක්. 36 4න් බෙදුවහම මට ලැබිලා තියෙනවා 9. එතකොට 36 9යි
මේ අඟලත් එකතු කරනවා ඩාටිගේ පල්ල එතකොට 9යි අර එකතු ඩාටිගේ පල්ලයි අඟල එකතු කරාම 10ක් වෙනවා 10කට මම ඉන ලකුණු කර ගන්නවා ඊට පස්සේ මම මේ අnder arm එකේ ඉඳන් පහලට මේ රේඛාව දික් කර ගන්නවා මෙන්න මේ රේඛාවේ මම අපි බස් ලයින් එකේ දෙපැත්තට අඟල් භාගය භාගය අඟලක් අපි ගන්නවා දෙපැත්තට භාගය භාගය හිටින විදියට ඔන්න ඔය ආකාරයට මම ඩාට් එකක් ලකුණු කරගෙන මෙන්න මේ බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් එකහමාරක් බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් එකහමාරක් එහාට ලකුණු කරලා මම මේ ඩාට් එක ඇඳ ගන්නවා පැහැදිලිනේ ඊට පස්සේ මෙන්න මේ ඩාට් එකේ උඩ රේඛාවට මේ ඩාට් එකේ උඩ රේඛාවට මම මේ ආම් හෝල් එක ඇඳලා ලකුණු කරගත්ත තැන ඉඳන් මේ ආකාරයට යා කරලා අපි ඉරක් ඇඳ ගන්නවා එතකොට මෙන්න මේ කොටස මගේ බ්ලොක් එකකින් ඉවත් වෙලා යන කොටස හොඳින් බලන්න ඔයාලට පැහැදිලි ඇති එතකොට මම අඟල් එකමාරක් ඇඩ් කළා ඩාට් එකක් ඇඳගත්තා මේක අපේ සයිඩ් සීම් ඩාට් එක කියලා කියනවා අංශයේ එන ඩාට් එක ඒකේ අර උඩරේ අපි බස් ලයින් එකේ දෙපැත්තට තමයි අඟල් භාගෙ භාගෙ ලකුණු කරයි එතකොට මේක උඩ රේඛාවට මම මේ අපේ ආම් හෝල් එක ඇඳලා ලකුණු කරගත්ත තැන ඉඳන් මේ විදිහට රේඛාව හඳිනවා එතකොට මේ කොටස මම කපලිවත් කරනවා මම මේ කොටස තිබුවොත් වෙන්නේ අපේ කිහිරිකට අස්සෙන් අපිට ලූස් එකක් එනවා එතකොට අපේ නිවරදී ලස්සන පිටෝන් එකක් ගන්න අපහසුයි මෙන්න මේ අඟල් භාගයේ ලූස් එක තිබුණාම ඉතින් ඔයාලට මේ ටික මම හිතන්නේ හොඳින් පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ විදිහට අපි කාර ඇඳගෙන තියෙනවා ෂෝල්ඩර් එක අඟල් එකමාරක් පහලට ලකුණු කරලා ඇඳගත්තා ඒ වගේම බස් ලයින් එක අපි 11මාරට වේස් ලයින් එක 15මාරට ඒ වගේම වේස් ලයින් එකේ ඉඳන් අඟල් 6ක් පහලට පහල ඩාට් එක ඇඳලා වේස් ලයින් එකේ ඉඳන් අඟල් 8ක් පහලට අපි හිප් ලයින් එක ලකුණු කරගත්තා ඒ වගේම ගවුමේ උස අපි 50ක් විදියට මේ ආකාරයට ආරම්භ තියෙනවා ඊළඟට හිප් එක මට ආවා හිප් එක ඇවිල්ලා තියෙනවා 10යි 4න් 3ක් 43 4න් බෙදුවාම 10යි 4න් 3ක් මම මෙන්න මේ හිප් එකේ ලකුණු කරනවා එතකොට මගේ මේ කොටුවෙන් එළියට තමයි ඒ 10යි 4න් 3 ලකුණු වෙන්නේ මම ඒ රේඛාව කෙලින්ම පහළටම දික් කරගෙන යනවා එතකොට මට මේ ඉදිරිපසක් අපේ බ්ලොක් එක හදලා ඉවරයි ඊළඟට මට තියෙන්නේ මේකේ අපට මෙන්න මේකේ ඒලන් ෂේප් එක හදා ගන්න තියෙනවා. ඉතින් මම මෙන්න මේ බ්ලොක් එකට මම කොටසක් අලව ගන්නවා. මම ඔයාලට ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි මේක මේ කොලින් කපලා ඉවත් කරගමු. මෙන්න මේ ආකාරයට මගේ සාදාගත් අපේ පිටුපස මූලික පතරමේ කොටස කපලා වෙන් කර ගන්නවා. ඉතින් මම මෙන්න මේකේ වේස් ලයින් එක හරියේ ඉඳලා පහළට මෙන්න මේ වගේ කොටසක් අලවගෙන තියෙනවා අපේ වාටිය රේඛාව. ඒ කියන්නේ අපේ හෙම් එක දක්වා කොටසක් මේ පැත්තට මම අලවලා තියෙනවා. මෙන්න මේ කොටසෙන් තමයි මම ඒ ලයින් ෂේප් එක හදන්නේ. දැන් මේක අපේ ෂිෆ්ට් හැඩයක් තමයි තියෙන්නේ මේ මූලික පතරමේ. එතකොට ඒ ලයින් එකේදී අපිට මෙන්න මේ වගේ හැඩයක් දෙන්න ඕන ඔයාලට මේ පෙන්න දෙන ස්කෙච් එක අනුව මේ වගේ ප්ලේඩ් එකක් වගේ හැඩයක් තියෙනවා ඒ ලයින් ෂේප් එක මෙන්න මේක කරගන්නේ මෙන්න මේ ආකාරයට හොඳින් බලා ගන්න මෙන්න මේ පහළ රේඛාවේ ඉඳලා මම අඟල් 6ක් මේක අඟල් 6ක්ම කියලා නැහැ ඔයාලට පුළුවන් එතකොට 5ක් 4ක් 8ක් ඔය වගේ ඕන ප්‍රමාණයකට දික් කර ගන්න පුළුවන් පළල වැඩි කර ගන්න පුළුවන් මොකද මම මේ ප්‍රමාණය මට ඇති කියලා හේතුන ප්‍රමාණය තමයි මම මේ ගත්තේ එතකොට මම අඟල් 6ක් මෙන්න මේකේ මම ලකුණු කර ගත්තා එතකොට අඟල් 6ක් මම එතන ලකුණු කරගෙන මෙන්න මේ ඉන රේඛාවේ ඉඳලා
ඉන රේඛාවේ ඉඳලා මම මෙන්න මේ ඇද ඇද මේ විදිහට මම ටේප් එක තියනවා අපේ අර අඟල් 6ක් පහල ලකුණු කරානේ අන්න එතනට මේ අපි මෙන්න මේ ටේප් එක මේ විදිහට ඇදේට තියනවා ඔන්න ඔය ආකාරයට හොඳින් බලාගෙන ඉන රේඛාවේ ඉඳලා තමයි මෙන්න මේක මම ඇදේට තියලා තියෙන්නේ ඒ කියන්නේ අපේ වේස්ට් ලයින් එක वेस्ट लाइन के टेप विधियाँ मुखद मम्म मेक मुलू ब्लॉक पेन विधि वीडियो के ऐड करो वाले पैदली वेन इक मम्मी मेक कुटे कुटे अद पेना बलागा अभी कुटा सल कुंट दागम अट्ठा पुल पहल वाटी मिथनी अगल पवन अभी इहलट इहलट अंगल लखन कर ලකුණු කරලා මම මෙන්න මේ රේඛාවටම සම්බන්ධ වෙන විදියට මේක ලස්සනට හැඩය අඳිනවා. ඇඳලා එතකොට මෙන්න මේ කොටස මගේ බ්ලොක් එකෙන් ඉවත් වෙනවා. එතකොට ඔයාලට හොඳට ඇදෙලි. එතකොට මේ අපේ ඉන ඩාට් එක අපි මේ ඊට පස්සේ ඩාට්ස් දෙක අනිවාර්යයෙන්ම මහනවා. ඒ වගේම මේකේ ඔයාලට පේනවා खर हरियट मगे बेल गावीन तमें मगे मे मूलिक पात्र खर पल हदल तीरने इतकोट मट मेक खरटम वेडी वगे दवा मम अंगल भाग्य प्रमाण इट ऐद करना लकन करना अंगल भाग्य लकन करना मम्मी की खर नवतम मम मेतनी अंगल එකයි කාලක වගේ ප්‍රමාණයක් අඟලක් අඟලක් සහ තව කාලක වගේ ප්‍රමාණයක් මේ උරහිස කොනේ ඉඳන් ඇතුළට ලකුණු කරනවා අඟල් එකයි කාලක් වගේ ප්‍රමාණයක් ලකුණු කරනවා ලකුණු කරලා මම මෙන්න මේ ආමෝල් එකටම මේ කොටස ඇඳ ගන්නවා मगे ब्लॉक स्लीवलेस फ्रॉक मम मे मगे पोड आम मेकिंग पोड आम हॉल के इवाद करना इतकोट मेतन बेल हिरासा मम अंगल भाग्य मेतन इवाद कर मे फोटा देख मम कपल इवाद करना ये मेके मेतनी मम කපලා බ්ලොක් එකකින් ඉවත් කරලා ගන්නවා මේ රේඛාව දිගේ තමයි කපන්නේ ඒ වගේම මේ මූලික ඉදිරිපස පළුවත් මම මේ ආකාරයටම කපාගෙන මේකේ ඉන රේඛාවේ ඉඳලා මේ වේස්ට් එක ලකුණු කරගත්තු රේඛාවේ හරියේ ඉඳලා මම පහලට මේ වගේ තීරුවක් අලව ගන්නවා මම වල පැහැදිලි වෙන්න ඕන නිසා මේ කහපාටින් ඇලෙව්වේ ඔයාල මේ කොළයි මේ මේ පාටින්ම අලව ගන්න පැහැදිලි කිරීමටයි මම මේ වෙන පාටක් ගත්තේ එතකොට ඉන්නේ ඉඳන් මම මේකත් අපි ලකුණු කර ගන්නවා පහල වාටිය රේඛාවේ ඉඳන් අපි අඟල් 6 පිටුපස ලකුණු කරගත්තු ප්‍රමාණයම අඟල් 6 ලකුණු කරනවා लकनों के ना मम्म मेके ये आकारेट टेप को विधियाट एदट तीयना ए लाइन शेप एकट एतकोट ओयाल मेक बलन्न होंदिन मेन्न मे इन रेखा विंदल तमयि मेक एद करला गात्ते ओयाल एक होंदट इतर गान्न मुकद नैत्तम पटलवा गान्नपा मेन्न मे हिप एके इंदल नेवे मम गात्ते इन रेखा वींदल तमाय किलिंग टेप मे विधि एदट तीवे मे आकार किलिंग एदट तीवे
අපේ ඉන රේඛාවේ ඉඳලා හරිද එතකොට ඔයාලට කැමති නම් මේ ඩාට් එක මහ ගන්නත් පුළුවන් මේ ෆ්‍රන්ට් එකේ තියෙන ඩාට් එක ඔයාලට කැමති නම් මහ ගන්නත් පුළුවන් ඔයාලට කැමති නැත්නම් මේක මහන්නේ නැතුව මේ ඩාට් එකේ ප්‍රමාණය අපිට මේ ගම්මේ ලූස් එක හැටියට තියන්න පුළුවන් ඒ දෙකත් හොඳින් මතක තියාගන්න ඒ වගේම දැන් ඔයාලට මම පිටිපස්ස පළුවේ අඟල් එකයි කාලා මේකේ අපල ඉවත් කරානේ ෂෝල්ඩර් එකෙන් ඒ වගේම මේකෙත් අපි අඟල් එකයි කාලා ලකුණු කර ගන්නවා ඒ වගේම මෙතන අඟල් භාගයක් එහාට කරලා කරේ ඉඳන් එළිය පැත්තට අපි ලකුණු කර ගන්නවා එතකොට මගේ මේ අඟල් භාගයේ කරේ ලූස් එකක් විදිහට තියෙනවා ඊට පස්සේ මම මේ දෙක නැවතත් ඇඳ ගන්නවා මේ විදිහට ආම් හෝල් එක පොඩ්ඩක් මම ඇතුළට කරලා කපල ගන්නවා මෙන්න මේ ආම් හෝල් එකටම තමයි ඒක සම්බන්ධ කරන්නේ ඒ වගේම කරත් ඔය විදිහට ලකුණු කරගත්තා ඒ වගේම ඔයාලට පේනවා මම ඉස්සරහින් ෆ්ලැකට් එකක් දාගෙන තියෙනවා මෙන්න මේ ෆ්ලැකට් එක මම අරගෙන තිනවා මගේ ඉන රේඛාව දක්වා හොඳින් බලා ගන්න මේ ටික එතකොට මගේ ඉන රේඛාව දක්වා තමයි මම මේ ෆ්ලැකට් එක ගන්නේ. එතකොට මම එතනින් සලකුණක් දාලා තියා ගන්න ඕන. මෙන්න මේ කර පහල ඉඳන් අපි වේස්ට් එකට සලකුණක් දා ගන්නවා. මට ඇවිල්ලා තියෙනවා 12ක් කියලා උස. මේ ටිකේ උස මට 12ක් ආවා. අඟල් 12. එතකොට මේ ෆ්ලැකට් එක අඟල් 12කට මම ලකුණු මැන ගන්න ඕන අපේ පටිය කපනකොට ඒ වගේම ඔයාලට මේකේ මේ ස්කෙච් එක අනුව පේනවා මම පොකට් දෙකක් දාගෙන තියෙනවා. එතකොට මේ පොකට් එකේ පොකට් ප්ලේස්මන්ට් එක කියලා තියෙනවා මෙෂර්මන්ට් එකක්. මේක අපි මැන ගන්න ඕන මගේ ඉනේ ඉඳලා මේ පොකට් ප්ලේස්මන්ට් එක අපි ෆ්‍රොම් වේස්ට් කියලා තියෙන්නේ. ඉනේ ඉඳලා තමයි අරන් තියෙන්නේ අඟල් 4ක්. ඒ අපේ පොකට් එක තියෙන්න ඕන තැන තමයි ප්ලේස්මන්ට් එක තමයි ඒ අඟල් 4ක් කියලා අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ වේස්ට් එකේ ඉඳන් මම අඟල් 4ක් පහලට ලකුණු කර ගන්නවා. අඟල් 4ක් පහලට ලකුණු කරගෙන මම මේකේ පොකට් එක ඇඳ ගන්නවා. බලන්න කොහොමද ඇඳ ගන්න කියලා. මේ සයිඩ් සීම් එකේ ඉඳන් අඟල් 5ක් මෙහා පැත්තට මම ඇඳ ගන්නවා. මෙතන ඉඳන් පහලට මම ලකුණු කරගත්තේ අඟල් 4ක්. ඉනේ ඉඳන් අඟල් 4ක් පහලට තමයි පොකට් එකේ ප්ලේස්මන්ට් එක ඉන්නේ. එතකොට මම එතන ඉඳලා පහලට ලකුණු කර ගන්නවා අඟල් 8ක රේඛාවක්. එතකොට මෙතන මට අංශක 90ක කෝණයක් හැදෙන විදිහට තමයි මම මේ රේඛාව පහලට ඇඳ ගන්නෙ. ඔය විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ සයිඩ් සීම් එකට මේ රේඛාව දික් කරනවා. එතකොට මම මෙතනට ලගත්තේ අඟල් 8ක්නේ. මේ 8 මම මෙන්න මේ රේඛාවේ තව තැනක ලකුණු කර ගන්නවා. හේතුව මම මේක කෙලින් ඉරි ඇඳ ගන්න ඕන නිසා. ඔය විදිහට පොකට් එක ඇඳගෙන මම මෙන්න මෙතනින් අඟල් 3ක ප්‍රමාණය ලකුණු කර ගන්නවා. මේ කොනේ ඉඳන් අඟල් 3ක්. මේ සම්පූර්ණ එක 5යි. අපි මෙන්න මේ කොටස අඟල් 3යි. එතකොට අඟල් 3ක්. 3යි එතන ඉඳලා මම මෙන්න මේකට අඟල් 4ක ප්‍රමාණයට අඟල් 4 ප්‍රමාණය හම්බෙන තෙක් ඇදට තියලා ටේප් එක මම මෙතනින් සලකුණක් දා ගන්නවා. අඟල් 4කට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක යා කර ගන්නවා. හරිද? එතකොට මම මෙතනින් තමයි අත ඇතුළට දාන්නේ. හරිද? මේක එළියෙන් තියෙන
पॉकेट का कोई दिए था माय अभी मेरे का मैं सेट कराने इतने कोटे साइड सेम मेरे का संबंध या अपने हैं मेरे का साइड सेम देखा देख के तो लेते आने का अपने दे एलिए अपने स्टाइल लेके तो आगे तेरे ना पॉकेट का तमा मैं हद आगे ना थे ने इतने कोटे मैंने मैं कोटे से था माय मैं पॉकेट के कोटे से मंगल रात पार्टी के अंदर पे ना ना उन्नो ये कोटे से था माय आपे पॉकेट के वेने इतने कोटे अपने मैंने मैं टैंग वाले उड़ा सेतुरा वो विधि का दागा नौना उन्नो ये कौन तूना मित्तना 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 वो विधि का अपने सेतुरु तूना दागा नौ अपने साइड से मेरे का अपने मेरे का रेड देखा पना कोटे अपने मैंने मैं कोटा से देखे साला कुनो देखा दागा नौ मगर तने वाले टे पहले दिल में नहीं थी माँ पोकट्टे का कपड़ा बोटे मेकर उन्हें किया था देना देन उड़े अपने मैंने मेकोटा स्टिक मगे ब्लॉक के किंग ये बात देना वहाँ मेकोटा स्टिक ये बात देना ब्लॉक के किंग ये वाके मैं खा रहा मेकोटा साथ ये बात देना वहाँ ये वाके मामा मैंने नेते ना मगे खा रहा गेम बोला खार गैंबूर मग अंगल अटक तीयनवा मगे उरहिस मुदुन अंगल अटक लाकुनु करगण मम मिनमे अट दाक्वा अंगल भाग्य मिथन खार सेंटर फ्रंट के इंदला अंगल भाग्य लाकुनु करला मम मिनमे अट लाकुनु करदगत देनट मे विधियट एदट रेखाव एंदगन्न ओन्नु मे विधियट अंगल अटाक लाकुनु करगत्त तेनट मेतन अपि अंगल भाग्यक एतुल पेत्तर लाकुनु करला मे विधियट एदट एंद गन्नवा एतकोट मेन्न मे कोटसत् मगे ब्लॉक एकेन इवत् वेला यनवा अपि पिटुपस अंगलक एसेवु वगेम इदिरिपसत् अंगलक लाकुनु करला अपि एकत् मेम रेखावटम संबंध करला मे कोटसत् अपि कपला इवत् करनवा ඉතින් මෙන්න මේ රෙද්ද කැපීම සඳහා මම අරගෙන තියෙන්නේ මෙන්න මේ ලිනන් කියන රෙද්ද. ඉතින් මේ රෙද්දේ 60 පළල තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ 60 පළලෙන් මම අරගෙන තියෙනවා යාර දෙකක්. මේ යාර දෙකෙන් තමයි මම ඒ ලයින් එක කපන්න හදන්නේ. මෙන්න මේ 60 පළල අපිට කපා ගන්න විදිය ඔයාලට මට පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ මේ විදිහට. मुखल पाट मेरे वाले कपागनी अपहस निशा मम्मी की आने मेरे मित्र मम्म खुले करगन तीयन मे तीरने मेरे कीलता मेतन तीरने आप सर्वेज आप बल वाटी कीलता इतकोट मैंने मेतन तीरने आप दिखेट बल वाटी मे यार दिखता यार මේ මැද එතකොට මැදින් බෙදුවම් මේ ආර දෙක තමයි මම මේ පෙන්නලා තියෙන ආර එක එක කියලා. ඒ වගේම මේක 60 පළලනේ. මේක දිග හැරියාම අපිට 60 පළල තමයි එන්නේ. එතකොට මේකේ මම මේ භාගෙ 30ක් කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ 30න් මම මේ ආර දෙකෙන් මේක කපා ගනිද්දී ආරයක් කියන්නේ 36ක්නේ. මේ ආරය කියන්නේ 36යි. එතකොට මේ 36 මම මෙහෙම දෙකට නැවුවොතින් අපට කපා ගන්න මදි වෙනවා එඳුම. මොකද මගේ ගව මෝස මම අරන් තියෙනවා 50. එතකොට ගව මෝස 50ක් නම් මේ යාර 36 දෙකට බෙදුවම යාර දෙකෙන් මේ විදිහට කැපුවොත් කපා ගන්න අපහසුයි. ඒ නිසා සම්පූර්ණ යාර දෙකම එකට දිගහැර ගන්න. දිගහැරගෙන යාර 36 ඉඳන් මේ 15 ඉඳන් අපේ બ્લોක් එක මේ විදිහට මේ අතට තියන්න. මේ තියෙන්නේ නැම්ම. මේ තියෙන්නේ නැම්ම. මේක මට ඉදිරිපස පළුව මේ නැම්මට තියලා කපා ගන්න පුළුවන්. මේ අපේ බලවාටි දෙක තියෙන පැත්තට පිටුපස පළුව සෙන්ටර් බැක් එකට තියලා කපා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මෙන්න මේ ආකාරයට બ્લોක් එක තියන්න. මේ බලන්න දැන් එතකොට ගවම උස 50 මේ ගවමේ උස 50ක්නේ. එතකොට අපිට යාරයට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. මම මෙන්න මේ විදිහට ඉදිරිපස කොටස තියනවා. එතකොට මට ඉතුරු වෙලා තියෙනෝනේ මෙන්න මේ සයිඩ් එකේ කොටස. මට මෙන්න මේ කොටසෙන් පුළුවන් පිටුපස කොටස කපා ගන්න. එතකොට ඔයාලා මෙන්න මේ අනිත් කොටස මෙන්න මේ ආකාරයට තියන්න.
මෙන්න මේ කොටස මේ ආකාරයට ලියන්න රෙද්දේ මට මේකේ අර සම්පූර්ණ රෙද්ද මෙලල ඔයාලට පෙන්වන්න අපහස නිසා මම මෙන්න මේ පැහැදිලි කිරීම කරන්නේ එතකොට මෙච්චර ස්පේස් එකක් හිටින්නේ නැහැ මෙතන කුඩා ප්‍රමාණයක් වගේ තමයි මොකද මේ මේකේ ඇඟ පළලයි මෙතන ඇඟ පළල දෙකකට සෙට් වෙනකොට මේ ළඟින්ම දෙන්න එකට යනවා එතකොට මෙන්න මේ ඉතුරු වෙන මේ කුඩා කොටස් වලින් අපිට පුළුවන් කරපටි අවශ්‍ය ටික කපා ගන්න ඒ වගේම ෆ්ලැකට් එකට අවශ්‍ය පටි ටික මෙන්න මේ කොන් දෙකෙන් කපා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට තියන්න මුලින්ම සෙන්ටර් ෆ්‍රන්ට් එක නැම්මට තියන්න පහලට වැඩි කොටස උඩට ඇඟ කොටස ඔය විදිහට තියන්න ඉතින් ඔයාලට ටික පැහැදෙනේ දැන් අපි බලමු කොහොමද මේක කපා ගන්න කියලා මේ බලන්න ඉදිරිපස පළුව මම මුලින්ම ගත්තා මේ ආකාරයට නැම්මක තියලා මම පහලට අඟල් භාගයක මැහුවාසි තියනවා මේ පහලට අඟල් භාගෙ මැහුවාසි තියනවා අපි රෙද්ද කොටස නවල සෙන්ටර් ෆ්‍රන්ට් එක අපි නැම්මට තියනවා ඒ වගේම උඩ කොටසත් අපි මෙන්න මේ ආකාරයට අර මම කොලේ ඇඳලා පෙන්නුව විදිහට ඔහොම තියාගෙන මම පින්ස් කීපයක් කීප දෙනකින් ගහ ගන්නවා ගහලා මම මේක වටේ ඔයාලට අවශ්‍ය නම් ඇඳ ගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් අඟල් භාගෙම හැම වාසෙ තියලා වටේට කපාගෙන යන්නත් පුළුවන් ඉතින් අපි මේ ආකාරයට මේක කපනවා मैंने मे आकार अतिपस पलव अंगल भागे मेहमासी कपा गवा इट पास मम्म मे डाटे डाटे मे सलकुन लकन कर मम्मी पिटिपस पलव तम इद्रिपस पलवे खनपीट पेट रेदे नोपीट पेट तम मम्म तीयल तीयने डाटे मम्म सलकुन कर ඒ වගේම මට මේක සලකුණු කර ගන්නත් ඕන පොකට් එක ලකුණු කර ගන්න තැන මම ඒක සලකුණු කරගන්නේ රෙද්දේ හොඳ පැත්තේ. එතකොට මම මේක සලකුණු කර ගන්න ආකාරය ඔයාලට ඊළඟට කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා මේක අනිත් පැත්ත හරවලා මෙන්න මේ ආකාරයට එතකොට අපි කලේ අර V shape එක අපි අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගත්තු V shape එකත් මෙන්න මේ ආකාරයට කපා ගත්තා. මම එතනදී මෙතන මැහුම් වාසිය තියන්නේ නැහැ. වලට පේනවනේ. දැන් මම ප්ලැකට් එකට මැහුම් වාසිය තියන්නේ නැහැ. මෙන්න මේ විදිහට V shape එක කපාගෙන මේ ආකාරයට V shape එක කපා ගන්නවා. මෙතන තමයි මගේ අඟල් 8 ලකුණු කරගත්ත තැන. ඒ වගේම waist එක තියෙන තැන තමයි මෙතන. මම මෙතනට යනකම් අපේ රෙද්ද මේ මැද කපාගෙන යනවා මම කපන්නේ මෙතන හොඳින් බලා ගන්න මෙතන ඉන රේඛාව තියෙන තැනට මම මේ ප්ලැකට් එක අල්ලන්න ඕනේ ඉදිරිපස මැදට එතකොට මේ ප්ලැකට් එක අල්ලන්න කලින් මම මේකේ ඉදිරිපස මැද මේ දිගට මේ අපේ නැම්මටනේ තියෙන නැම්ම දිගේ කපාගෙන යන්න ඕන නමුත් මම ඉන රේඛාව දක්වාම කපන්නේ නැහැ ඉන රේඛාවෙන් අඟලක වගේ ප්‍රමාණයකට මම මේක නවත්තනවා මෙන්න මේ ආකාරයට කපලා මෙතන අපේ ඉන රේඛාවට ඉන අඟලක් උඩින් තමයි මම කපලා නැවැත්තුවේ ඊළඟට මම මෙන්න මේක මෙන්න මේ විදිහට සලකුණක් දාගන්නවා මේ විදිහට මැහුම් වාසිය ඇඳ ගන්නවා पॉकेट के मम मे साइड सीम एक कोटा देख लकन देखा दागे बस मम्मी की इतकोट वाले मेक पेन दिन पेहदी मम्मी मेदी कपागन गिया मेतन विनता इलाट मम्म मेतन अंगल अट विन मे पे लकन करा इट बस मम्म අටින් තුන බැගින් අටින් කොටස් තුනක් අටින් කොටස් තුනක ප්‍රමාණයට මම මැහුම් වාසිය ලකුණු කරගෙන යනවා මේ පැත්තෙත් මම අටින් තුනකට මැහුම් වාසිය ලකුණු කරනවා
ඔය විදිහට ඇඳ ගන්නවා. එතකොට ඔයාලා දන්නවා 8න් 3 කොටස් දෙකක් අපට එකතු වෙද්දී ඔලට එනවා. 8න් 3ක් කියන්නේ අපට එකතු කොටස් දෙකකට 3 කාලක් වෙනවා. 8න් 3ක් කොටස් කෑලි දෙකක් 3 කාලක් වෙනවා. එතකොට මගේ ප්ලැකට් එකේ පල්ල වෙන්නේ 3 කාල. හොඳින් මතක තියාගන්න. එතකොට මම මේ ඉදිරිපස ප්ලැකට් එකක් හදා ගන්න ඕන. මගේ ස්කෙච් එකේ පෙන්වලා දීලා තියෙන විදිහට බලන්නකෝ මෙන්න මේ පටිය. එතකොට 3 කාලක පල්ලට තමයි මේ පටිය මම හදාගන්නේ ඉදිරිපස ප්ලැකට් එක 3 කාලකට. එතකොට මොකද මම මෙහුම් වාසියේ තියලා තියෙන්නේ මේ පැත්තට 3 8 3යි මේ පැත්තට 8 3යි. එතකොට සම්පූර්ණ එකතුව 3 කාලක් කියලා තමයි අපට එන්නේ. ඒ වගේම මෙතනට තමයි මම ප්ලැකට් එක මහලා අවසන් කරන්නේ. මේ තමයි අපේ ඉන රේඛාව. මෙතන ඉන රේඛාව. ඉන රේඛාවේ නම් අඟලක් උඩට තමයි මම මේක දිගේ කපලා නැවැත්තුවේ. ඒ නවත්තම තැන මම මෙන්න මේ V shape එකට මහනවා. මෙන්න මේ V shape එකට මම ලකුණක් දාගන්න ඕනේ. මම මෙතනින් එහාට මේක මහද්දි මෙන්න මේ කොහොමද මේ ප්‍රැකට් එක අල්ලගන්නේ කියලා ඉතුරු කොටස් ටික කියලා දෙන්නම්. අපි මහද්දි. එතකොට ඉදිරිපස මේ ආකාරයට මම ඩාට් සලකුණු කරගත්තා. මේ සයිඩ් ඩාට් එක. ඒ වගේම පොකට් එකේ සයිඩ් ප්ලේස්මන්ට් එක මේ විදිහට ලකුණු කරගත්තා. අපි මේ රෙද්දේ මේ නොපිට පැත්ත මෙන්න මේ පැත්තෙන් මම පොකට් ප්ලේස්මන්ට් එක ලකුණු කරගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. මේ කොටස නැවත දෙකට බෙදලා මම මේ පැත්තේ අපේ ඩාට් එක තියෙන තැනට පින් එකක් යවලා අපි අනෙක් පැත්තෙත් මේ ඩාට් එක ලකුණු කර ගන්නවා. ඊළඟට මම පිටුපස පළුවත් කපා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට පිටුපස පළුවත් ඔන විදියට අපේ කිහිරි කට වටේ අඟල් භාගය, ඒ වගේම සයිඩ් සීම් එකට අඟල් භාගයක්, කර වටේට අඟල් භාගයක් සහ අපේ සෙන්ටර් බැක් එකට අපේ සීම් එලවන්ස් අඟල් භාගයක මෙහෙම වාසියක් තියලා අපි මේ විදියට බ්ලොක් එක තියන කපනවා. ඉතින් මේක මට හැමතිස්සෙම ඔයාලට මතක් කරන්න අවශ්‍යයි. මේ මම අඳින බ්ලොක් එක තුල කිසිම තැනක මෙහෙම වාසී ඇතුළත් කරලා නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. මේ බ්ලොක් එක තුල කිසිම තැනක මෙහෙම වාසී නැහැ. මම මේ දෙද්දී මේ බ්ලොක් එක තියලා ඇඳලා ඊට පස්සේ තමයි හැම තැනකම මෙහෙම වාසී එකතු කරලා තියෙන්නේ. ඔයාලා මේ ක්‍රමය අමතක කරන්න එපා. කිසිම වෙලාවකත් මෙහෙම වාසී සඳහා කියලා යම්කිසි ප්‍රමාණයක් එකතු කරගන්නත් එපා. ඒ කිසිම දෙයක් නැතුව ඔයාලා බ්ලොක් එක හදන්න. මේක හරිම සාර්ථකයි. මොකද අපි හිතමු අපිට මෙතනින් යෝක් එකක් දාන්න ඕන. එතකොට මම මෙතනින් කපනකොට මට මේ දෙක අතරට මෙහෙම වාසිය තියාගන්නේ කොහොමද? මම මෙහෙම වාසිය එකතු කරලා මෙහෙමද? අන්න ඒ අවස්ථාවේදී මට මෙතන කපලා මේ කොටස වෙනම රෙද්ද කපන්න පුළුවන්. එතකොට මට පුළුවන් මේ කොටසෙන් පහලට ඇඟල් භාගයේ මෙහෙම වාසිය වෙනම තියාගන්න. ඊට පස්සේ මම මේ පහල කොටස කපනකොට මේ කොටසේ මට මෙතනින් උඩට ඇඟල් භාගයක් තියලා මේ යෝක් කොටස රෙංගල ලස්සට කපා ගන්න පුළුවන්. එතකොට මෙහෙම වාසිය එකතු කරලා මම කරොත් අපිට යම් යම් තැන්වලදී ලොකු ගැටලු මතුවෙන්න පුළුවන්. අන්න ඒක අපි ඒ කියන්නේ පටන් එකට යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේක මෙහම වාසි නැතුව බ්ලොක් එක හදන්න. ඊට පස්සේ අපිට අදාළ තැන්වලදී මේ විදිහට මෙහම වාසි එකතු කර ගන්න පුළුවන්. ඉතාමත්ම මේක පහසු. ඒ වගේම වල දෙන්නේ නැහැ. කිසිම විදියකින්වත් ෆිටෝන් එකේ මුකුත්ම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව අපිට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම මම මේ ඩාට්ස් වල ලකුණු කර ගන්නවා මේ වගේ සිදුරු කරලා. මෙතනින් ඩාට් එකේ ස්ථාන ටික ලකුණු කර ගන්නවා. එතකොට පිටිපස්ස පළුව අනිවාර්යයෙන්ම මම ඩාට්ස් මහන්න ඕනේ. මේ ඩාට්ස් ලකුණු කරගත් තැනින් මම පින් එකක් යවනවා. මොකද මම අනිත් පැත්තේ ඩාට්ස් ටික මාක් කර ගන්න අවශ්‍ය නිසා. ඉදිරිපස සහ පිටුපස අපි ඇඳුමේ කොටස් දෙක කපලා අවසానයි. ඊළඟට මට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේකේ අපේ මේ ප්ලැකට් එකේ කොටස
කපාගන්න මෙන්න මේක ස්ටිප් එකෙන් තමයි අපි කපාගන්නේ මුලින්ම මෙන්න මේ ආකාරයට මම ස්ටිප් කොටස් දෙකක් ওই විදිහට නවලා ගන්නවා මෙතන මගේ නැම්මට තියෙන්නේ කොටස් දෙකක් නමලා තියෙනවා ඊට පස්සේ මම මෙතන අඟල් තුන් කාලා ලකුණු කර ගන්නවා අඟල් තුන් කාලා මම ඔයාලට කිව්වා ප්ලැකට් එකේ පළල මම අඟල් තුන් කාලයි ගන්න කියලා මෙතන ඉන රේඛාවේ ඉඳලා ඉන රේඛාවේ ඉඳලා අපි මෙතන ලකුණු කරගත්ත තැනට කෙලින් අඟල් තුන් කාලකට ලකුණු කරගෙන ඊළඟට මම කිව්වනේ මෙතන අපි අඟල් භාගය ඈඩ් කරනවා කියලා මේ අඟල් භාගය ඈඩ් කරාම මෙතන අපිට යම්සි හැඩයක් එනවා ඔයාලට කැමති නම් මේක අඟලක් උනත් ඈඩ් කරන්න පුළුවන් අඟලක් එකමාරක් වගේ ප්‍රමාණයක් ඈඩ් කරලා කපා ගන්න පුළුවන් මම මෙතන අඟලක් වගේ අඟල් භාගයක වගේ ප්‍රමාණයක් තමයි ඈඩ් කරේ ඊට පස්සේ මම මේක මේ විදිහට අඳිනවා ඒ වගේම මේ කොටසෙත් මම අඟල් තුන් කාලා ලකුණු කරනවා ඊළඟට මම මේක මේ ආකාරයට කපනවා ඊළඟට මම මේක මැදින් වෙන් කර ගන්නවා ওই විදිහට අපි ස්ටිප් කොටස් දෙක කපා ගන්නවා ඊළඟට මට තියෙනවා මෙන්න මේකේ පොකට් එක කපා ගන්න මෙන්න මේ બ્લોක් එකේ තියෙන ආකාරයට මම පහලින් යට පැත්තෙන් අපි බෝට් එකක් තියලා ඊකනේ ඝනකම බෝට් එකක් තියලා මෙන්න මේ පොකට් එකේ ටික අපි ලකුණු කරලා මේ මේ ඉරි අපි යා කරලා මෙන්න මේ ආකාරයට මම බෝඩ් එකක් කපලා ගන්නවා මෙන්න මේ ආකාරයට මේක ටිකක් ඝනකම බෝඩ් එකක් තමයි ගන්න ඕන ඊට පස්සේ අපි මෙන්න මේකේ පොකට් එක ප්‍රමාණය ඇඳගෙන මම මේක රෙද්ද තියලා දැන් පොකට් කැඩි දෙක කපා ගන්න ඕන මෙන්න මේ ආකාරයට අපි පොකට් එක මේ රෙද්ද තියනවා මේ පැත්තට අඟල් භාගයක් පහළට අඟල් භාගයක් ඒ වගේම පොකට් එකේ මේ උඩට අඟල් භාගයක් එතකොට අපි මෙතන තමයි අපේ පොකට් ඕපන් එක මෙන්න මේ ඕපන් එක ළඟට මම අඟලක මෙහුම් වාසි තියනවා පොකට් ඕපන් එකට අඟල මෙහුම් වාසි තියනවා ওই විදියට තියනවා ඒ වගේම මේ සයිඩ් සීම් එකට අහු වෙන්නේ අපි මෙන්න මේ පැත්ත මෙන්න මේ පැත්ත සයිඩ් සීම් එකට අපි අඟල් භාගයක මෙහුම් වාසි තියනවා මේවට අඟල් භාගයයි යටට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගය උඩට අඟල් භාගයයි පොකට් ඕපන් එකට අඟලක් තියලා අපි මේක කපා ගන්නවා මෙන්න මේකේ අපි පොකට් ඕපන් එකට අඟලක් තියවනේ අපි මේ පොකට් ඕපන් එක මහන අපි කපද්දී අඟල මෙන්න මේ ආකාරයට අඟල ඔහම නවන්න ඔය විදිහට මම නවලා මෙන්න මේ ආකාරයට නවලා මම පින් එකක් ගහගත්තා ඊළඟට තමයි මම මේ වෙයි මෙහොන් වාසි අඟල් භාගය මේ පැත්තේ අපි කපා ගන්නෙ अंगल भागे मेहमासी कैपुए ये वगे मैं साइड से मेके अंगल भागे मेहमासी कैपुए तभी मेतनी नमला बला दिखे हरिया हम अब मे मे वगे हेड आता पोकट के एन ओपन का अभी अंगल मैंने मे आकार अभी इदरी पास पलुए हिट पेद මේ විදිහට අපි මේසෙ එලා ගන්නවා ඊළඟට මම මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා අපේ පොකට් එකේ ප්ලේස්මන්ට් එක ලකුණු කර ගන්න තැන සයිඩ් සීම් එකේ මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා කන පිට පැත්තෙන් මේක මම හොඳ පිට පැත්තට ලකුණක් දා ගන්නවා ලකුණක් දාගෙන මම මේ සයිඩ් සීම් එකට අඟල් භාගයක මෙහුම් වාසිය තියවනේ මෙන්න මේ අඟල් භාගයේ මෙහුම් වාසිය අතහැරලා මෙන්න මේ ආකාරයට මම පොකට් එක තියනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන රෙද්ද නැම්ම තියෙනවා හරි මැද. ඒ නැම්මේ ඉඳන් හරියට මේක කෙලින් තියෙන්න ඕන. හරියටම බැලුවහම ඒ නැම්මේ ඉඳන් පහ මාරක දුර තියෙනවා. පහ මාරක් දුර තියලා මම මේ පොකට් එකේ මේ මුළු තුන
මේ උඩ තියෙන මුළු තුන මේ විදිහට මම පැන්සලකින් ලකුණක් දාගන්නවා මෙන්න මේ ආකාරයට මම පැන්සලින් සලකුණු තුනක් දාගන්නවා මොකද මම පොකට් එක මහල උඩ අපේ වාටියේ පොකට් එකේ වාටිය මහල ඉවර වෙලා මම මේ පොකට් එක මෙතනට තියන උඩින් මහ ගන්න ඕන එතකොට මගේ ප්ලේස්මන්ට් එක මට මහල ඉවර වෙලා මම අල්ලන්න ගියොත් මට මේ පොකට් එක හරියට ගන්න බැහැ ඇද වෙනවා ඒ නිසා අපි මහන්න කලින් මේ විදිහට අපේ පොකට් එකට මේ වගේ බෝඩ් එකක් හදාගෙන මෙන්න මේ විදිහට පොකට් ප්ලේස්මන්ට් එක ලකුණු කර ගන්න ඕන ඒ වගේම මේ පොකට් එක අනෙක් පැත්තට හරවලා මේ සයිඩ් එකිනුත් අපි මේ සයිඩ් එකෙන් අපි මේ පැත්තේ පොකට් එකේ සලකුණු දාගන්න. ඊටස් අපි මේක සලකුණු කරලා අපි මේක අරන් තියමු. අපි ඊළඟට මේකේ කර වටේට සහ අත වටේට කරපටි කපා ගන්න ඕන. ඒක මම කපා ගන්නේ බයස් පටි. ඔයාලට පේනවා මේක මේ ආකාරයට මම පොකට් එක අයින් කරගෙන තියෙනවා. මේක කොහොමද නීට් එකට අයින් කරගන්නේ කියලා බලන්න. මෙන්න මේ ආකාරයට මම බෝඩ් එක වගේ පොකට් එක ඇතුලෙන් ওই විදිහට තියුවා. හොඳින් බලා ගන්න. ඊට පස්සේ මම මේ කොටස් මගේ මැහුම් වාසි කොටස් මම මේකට තියලා මේ බෝඩ් එකට තියලා හොඳින් අයන් එක එළිය පැත්තට නෙවෙයි අයන් එක අපි අයන් කරන උන් ඇතුල් පැත්තට. මෙහෙම ඇතුල් පැත්තට අයන් කරනකොට මේ නැම්ම හොඳින් අපට මේ ධාරයට දිගේ අපට අයන් වෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙත් මම මෙහෙම දිග ඇරිලා තියෙන අපේ සවෙන් නලවන්ස් එක මෙන්න මේ විදිහට මම ඇතුළට අයන් කරනවා. එතකොට අපේ ඒ බෝඩ් එකේ ඝනකමට ඒ ධාර දිගේ ලස්සනට නැවෙනවා. ඒ වගේම මෙතන උඩ කොටසත් මම මේ විදිහට අයන් කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ විදිහට බෝඩ් එක කොහොම අයින් කරන්න. මේක තමයි පොකට් එකක් අල්ලන පෑන් ඒ කියන්නේ අපිට නීට් එකටම ගන්න පුළුවන් ක්‍රමය මේක උඩින් මෙන්න මේ විදිහට අපිට අපේ අර ප්ලේස්මන්ට් ලකුණු කරලා තියෙන තැනට මම ආරට පෙන්නන්න අපේ ප්ලේස්මන්ට් එක ලකුණු කරලා තියෙන මේ අපි තිතක් ලකුණු කරගෙන තියෙනවනේ අපිට එතනින් ඔන්න ඔය විදිහට කෙලින් තියලා හරිම ලස්සනට මේ පොකට් එක අල්ල ගන්න පුළුවන් මේ විදිහට. මොකද මේ නැමුන් ධාර හොඳේ තියෙනකොට අපිට මේක ඇටච් කර ගන්නත් පහසුයි. ඒ වගේම හොඳ නීට් එකක් එනවා. කෙලින් මහ ගන්නත් පුළුවන්. නවනව මහන්න ගියොත් මේවා නීට් එකට එන්නේ නැහැ. ඒ වගේම මම පොකට් එකේ අර ඕපන් එක ගාව අඟලක් තියෙනවා කිව්වා. මම ඒක අඟල් භාගයක් නවලා තවත් භාගයක් නැවුවා. මට එතකොට මේක දිගේ හිම්මේ වහටිය මහගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට බෝඩ් එකක් කරගන්න පොඩි බොක්ස් බෝඩ් කෑල්ලක් තිබ්බනම් හරි. මේක අපි ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඇලුමිනියම් තහඩුවක් වගේ කොටසකින් අපිට මේ පොකට් එක කපා ගන්න පුළුවන්. නැත්නම් මොකද මේ බෝඩ් එක ගොඩාක් ගොඩාක් කරනකොට ගෙවිල යන්න පුළුවන් කොන් වලින් ඇලුමිනියම් තහඩුව කොන් ගෙවිල යන්නේ නැහැ. එතකොට අපිට ඒකෙන් අයින් කරගන්න පහසුයි. ඊළඟට මම මෙන්න මේ විදිහට ස්ටිප් කොටසත් මේ රෙදි කොටසත් කොහොම නවලා මේ ආකාරයට අලව ගත්තා. වමලවගෙන තියෙනවා මම මේකේ මැහුම් වාසි 8න් 3ක් තමයි තියන්නේ. මැහුම් වාසි 8න් 3ක්. 8න් 3ක් මම මේ වටේට තියලා ඇඳ ගන්නවා. ඒ වගේම අපි මේ පැත්තේ 8න් 3කට අටෙන් තුනකට තමයි මැහුම් වාසි තියන්නේ. මම මේ පැත නැමුවෙම අටෙන් තුනක් මැනලා තමයි මේ නමලා මම අයන් කරේ. එතකොට අපි ඒක වටේ මේ ආකාරයට කපාගෙන යනවා. ඉන රේඛාවටනේ අපි මේක උස ගත්තේ. එතකොට අපි මේක නමන්න මැහුම් වාසි අටෙන් තුනක් ඒ පැත්තේ තියුවා. ඔයාලට පේනවා මෙන්න මේකේ දැන් මෙහෙම ඇවිල්ලා මේ පැත්තට තමයි මම වී ෂේප් එක කැපුවේ. එතකොට මේ වී ෂේප් එක පැත්ත මෙහෙම හැඩය ගියපු පැත්ත තමයි මගේ ඇඳුමේ එළිය පැත්තට එන්නේ. එතකොට ඇඳුම පැත්තට ඇටච් වෙන්නේ මෙන්න මේ පැත්ත. ඒක හොඳින් මතක තියාගන්න. ඊට පස්සේ මම මෙන්න මේකේ එක කොටසක් අරගෙන මේ ආකාරයට ස්ටිප් එක පැත්තට තියලා අයන් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි ඇඳුම පැත්තට අල්ලන පැත්තේ එක කොටසක් ස්ටිප් එක අලවපු පැත්තේ මේ විදිහට අපි ස්ටිප් එක පැත්තට මේ කොටස
අයන් කර ගන්නවා. අටෙන් තුන මෙහම වාසිය ඇතුල් පැත්තට අයන් කර ගන්නවා. එතකොට මේ පැත්තෙන් ලස්සනට අපිට නීට් එකට එනවා. අපි neck round එකට අඟල් දෙකක් පළල අඟල් දෙකක් පළල බය සතට අපි කරපටිය කපා ගන්නවා. ඒ වගේම arm hole එක වටේට අපි අඟල් එකමාරක බයස් පටි කපා ගන්නවා. අඟල් දෙකක් පළලට අපි අඟල් 20ක් විතර පමණ දිගට මේ පටිය කපා ගන්නවා. සියලුම කොටස් දැන් අපි කපලා ඉවරයි. අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. පළමුව අපි මේ පොකට්ස් දෙකේ වාටිය මහගන්නවා. මට අවශ්‍ය නම් මෙන්න මේ මහගත්තු ස්ටිච් එකට මගේ පොට් එක ගේජ් කරලා මට පුළුවන් තවත් ලයින් එකක් යන්න. එතකොට මේක සාක්කුවට මේකෙන් අලංකාරයක් ගෙන දෙනවා. ආකාරයට අපිට ස්ටිච් දෙකක් මහගන්න පුළුවන්. ඊළඟට මම මේ පොකට් එක අපේ ෆ්‍රන්ට් එකේ ලකුණු කරගත්ත තැනට තියලා පින්ස් ගහගෙන වටේට මෙන්න මේ විදිහට මෙහොන් වාසිය පේන ප්‍රමාණයට අපි පහළට යනකම් මහගෙන යනවා. ඔයාලට මෙන්න මේ මම ලකුණු කරලා තියෙන මාක් එකක් මෙන්න මේකේ මේ V shape එක අවසන් වෙන තැනට වෙනකම් අපි මහගෙන යනවා. හොඳින් බලන්න. එතකොට මම මෙන්න මේ ඉර ඇඳලා අවසාන කරපු තැන දක්වා තමයි මහල තියෙන්නේ. ඔයාලට පේනවනේ. ඒ වගේම මෙතන තමයි මගේ ඉන රේඛාව කියලා මම ගත්තේ. එතන ඉඳන් එතනට වෙනකන් තමයි මගේ ස්ටිප් එක හලවපු කොටස තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස මගේ මෙහම් වාසිය අපිට හරියට එතනින් නම්වා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අනෙක් පැත්ත මේ ආකාරයටම මහගන්න. ඊළඟට මම මේ ආකාරයට හොඳ පැත්ත මගේ ගවුමේ හොඳ පැත්තට මම හරවලා මෙන්න මෙතන ඉඳලා මේ මහපු තැනට V shape එකට කට් කරනවා. හොඳින් බලා ගන්න. මොකද මේ ගවුම පහසුයි වගේ පෙන්වනට ඇත්තටම මේකේ ගොඩාක් ක්වලිටි ගණන් ගන්න දේවල් තියෙනවා. මෙන්න මේ හැඩයට මම V shape එකට කැපුවා. ඒ වගේම මේ පැත්ත මේ විදිහට V shape එකට කපනවා. ආකාරයට මම දැන් කපලා තියෙනවා. ඊළඟට මම මෙන්න මේකේ හොඳට අපි මහපු කොටස
स्टिच मे कोटस मम एतूल करना मगे मे स्टिफ अलोटस मे कोटस वहाल मम मे स्टिच दिगे मे एतुले महल तीन स्टिच दिगे विधिट तीयाट पेन नपन मानट तीयला अभी मेक महगेन यन पहाल दाक मम मुलिम मे एंदुमे वाम पेत्त कोटस महान गाना कपल नतर करपुदन मे पत्ति कोटस महल अवसान कर महल मम मे पत्ते अटे इकट वगे प्रमाण ऐन तव स्टिचा मे किलवर अवसान विनकाम स्टिच महगेल इतकोट मे मम एंदुम एंदहाम मगे एंदुमे वाम पेत्त अंगल भाग्यापमन कपल अयंकरण वंपेत कोटसें अंगल भाग्य कपल अयंकरण इलाट मम मंद हमे दुनु मे पेते मम मेन मे अपे प्लेकट महगेन एनम बला मेन मेतन तम हम बलागत इस्ताने मेन मेतन मम अब वीशेपर कपोतेन महगन अवेला वाट मैं अतने मेमी उल के तेलम मे उल मे हेट मे विधि नमनम नमला मम मेन मे अपे वंपेते प्लेकट कोटस मम मेक उडी ओम तीरम हरियट केली एंदुम केली करला ओय विधियट तीयाल इतकोट वालट पेन मे अपे एंदुम दार तीन मेन मेतन तमय अपे हरी नैम इतकोट मेन मे नैम हरी अपे एंदुम मेद नैम केली मे प्लेकट हरियट केली तीयन इट पास मम मे अपे दाकुनु पेते प्लेकट कोटस अरगेन मेकिंग अपे मे कोटस वहानवा मे कोटस वहाला मम मेहू वासीयते महागेन एनवा इलाट मम मेतन मेहू वासीय नम गेट हरबला अंगला को उसट मेक महागेन इला मम मेन मेकुट पहाली इवाद करना कमती ना वाला पुलवा मेन मे कोट सर मे विधिटम दिगटम महगेन एना एम अट मेन मे कोट सर मे मैं करना अब मेतन अभी महगेन वापते उठट मे कोट सर पितरा मेहमे वादी विधिट महगेन पुलवा मुखद बहु अय तमंगे पहासुव संधा वाले विविध क्रम उगाणी प्लेकट महन आकार नमूत वाला निवरधि क्रमेय इगन गुत ये निशाई मम वाल मे क्रमे कील दूने मेक तम निवरधिम प्लेकट मुखद इक मत इक ओवल पुनहम इक मत इक ओवल पुनहम मे कर कोटस सह मे कर कोटस इक सामान दुरकिंग तीयन समहाराय मेन मे प्लेकट उल मे अतुलट कल नवल महानवा मेन मे कोटसट
මෙහෙම තියෙන ප්ලැකට් එක මෙහෙම කරලා ලවනවා. එතකොට ඔයාලා බලන්න මෙතන ඔයාලගේ කාර්ය ප්‍රමාණයන් දෙක සම්පූර්ණ වෙනස් වෙනවා නේද? කොටසකින් අඩු වෙනවා. එහෙම වෙන්න බෑ. අපි මේම දිගහැරියාම ප්ලැකට් එකේ මෙන්න මේ කර කොටස් දෙක එකම ගණනකට එන්න ඕන. ඒ නිසා මේ නිවැරදි ක්‍රමය ඔයාලා පුරුදු වෙන්න. මොකද මට ඕන ඔයාලට නිවැරදි දේ හරි දේ ඔයාලට උගන්වන්න. ඊළඟට අපි මෙන්න මේ කර කොටසේ මේක දැන් අපිට කෙලින් වගේනේ තියෙන්නේ. අපි අඟල් කාලක් පමණ චුට්ටක් මෙතනින් අපි කපලා කර කපන මේ විදිහට අපි නියමිත හැඩය ওই විදිහට ගන්නවා. දැන් ලස්සන හැඩය අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම ඉදිරිපස ඩාට් එක මම ගන්නවා. සයිඩ් සීම් එකේ මොන විදිහට අපි මාක් කරගත්ත දැනින් නවාගෙන අපි මේ පැත්තෙන් නප්පටන්ගෙන මේ පැත්තෙන් අවසන් කරනවා අඟල් භාගයක් වගේ ඉතුරු කරනවා. මෙන්න මේ ආකාරයට නූල ගෙතිලා යන ආකාරයට අඟල් භාගයක් ඉතුරු කරලා නූල කපන්න. පිටුපස මැද අපි උඩ ඉඳන් පහළට මහගෙන යනවා මේ කට් මාක් එක ලකුණු කරගත්ත තැන ඉඳලා. ඊළඟට අපි පිටුපස ඩාර්ට්ස් මහගමු. උරහිස් දෙක අපි එකට අඟල් භාගෙ මෙහොම වාසියට මුඩු කරගමු. සෙට් කරගන්න. වරට නෝමල් මැෂින් එකේ වුණත් මෙන්න මේ විදියට සෙට් විදියට මෙහෙම මෙහෙම අහලා මේ නූල් යන එක අපිට වළක්ව ගන්න පුළුවන්. හැමෝටම සෙට් මැෂින් උත් නැහැනේ. එතකොට ඔයාලට මෙන්න මේ ආකාරයට මොන සෙට් විදියට නෝමල් මැෂින් එකෙන් මහන්න. පුට් එක උඩට උස්ස ගත්තාම අපිට මේ වේෂේප් එකට මොනවා මොන මහන්න පුළුවන්. අපි කරපටිය ළඟ දෙකක් පල්ල කරපටිය මේ කරවඩේට මහගෙන යනවා. මේ ආකාරයට අපි කරපටි අල්ලගෙන යනවා. ඊට පස්සේ මම මෙතනින් අඟල් භාගයක් වැඩිපුර තියලා වැඩි කොටස කපනවා. එතනින් මම මේ කොටස ඔහොම නාවලා අඟල් භාගයක් ওই විදිහට නාවලා ඒ අඟල් භාගය නැවතත් ওই විදිහට අපි මේ කර මතට නාවලමු. එතකොට මේ එළිය පැත්තෙන් මෙන්න මේ විදිහට කුඩා බෑන්ඩ් එකක් විදිහට තමයි මේ කරවටේ මේ පටිය එන්නේ. ලිනන් රිද්දක් ගන්න. එතකොට ඔයාලට මහ ගන්න ලේසියනේ. ඊළඟට පුළුවන් අපිට අනෙක් රෙදි වර්ග වලට යන්න. ඊළඟට අපි අත්කට වටේට මේ අර කර වටේ අල්ලගත්තු ආකාරයටම හොඳ පිටින් තියලා අඟල් භාගෙට මහගෙන යනවා. අත්කටේ කර්ව් එක හරිය අපි කට් මාක් කීපයක් දා ගන්නවා. මෙන්න මේ කොටස අපි මෙන්න මේ අයනේ මේ පැත්තට හරවලා සීමලවන් සිට පැත්තට හරවලා අපි මෙන්න මේ විදිහට අටින් එකක් අවුට්ලයින් එකක් ගහනවා. මේ ආකාරයට අටින්කට මහලා අපි මේ කොටස උම් නවලා සම්පූර්ණම කොටස ඇතුළට නවලා අපි මහගෙන යනවා. ඔන්න ඔය ආකාරයට අතවටේ පාටිය මහගෙන යනවා. අපිට මේක අයින් කරාම හොඳට ලස්සනට එනවා, රැලි වෙන්නේ නැහැ. ඒකට ඇතුල් පැත්තේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් සයිඩ් සීම් එක අඟල් භාගෙ මෙහොම මාසියට මහලා වාටිය මහලා මේ ගවුම වැඩ අවසන් කරගමු. අපි සයිඩ් සීම් එක ඔලොක් කරගෙන අඟල් භාගෙ මෙහොම මාසියට අපි මේක මහගෙන යනවා වාටිය. මට පුළුවන් මෙන්න මේකේ ඉදිරිපස මැද අපේ ප්ලැකට් එක දිගේ මේ ආකාරයට බටන්ස් කිහිපයක් අල්ල ගන්න. මෙන්න මේ හැම බටන් එකක් අතරම එක සමාන දුරක් තියෙන්න ඕන. වල ටේප් එක තියලා තමයි මේක මැන ගන්න ඕන. මෙතන බටන් එකේ මැද ඉඳලා මේ බටන් එකේ මැදට අඟල් දෙකක් දුරින් අපි
මේ බටන්ස් ටික අල්ල ගන්නවා. ඔයා සියලු දෙනාටම හොඳින් වැටහෙන්නේ මේ ෆ්‍රොක් එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ නිවාඩු දවස්වල ඔයාලට පුළුවන් මේ ෆ්‍රොක් එක මහලා මොනවද තියෙන ඔයාලගේ අඩුපාඩු මොනවද තියෙන ප්‍රශ්න කියලා බලන්න. ඒ වගේ මොන හරි විසඳ ගන්න තියෙන ගැටලුවක් තියෙනම් මට කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන් හිතමිතරන්ට මේ දැනුම බෙදා දෙන්න ඔයාලා කටයුතු කරයි කියලා මම හිතනවා. ඉතින් ඊළඟ සතියේත් මේ වගේම ලස්සන ගම්මු වස්ත්‍රයකින් ඔබව හමුවනකම් අදට මම නවතිනවා. හරි සින්දු දෙනාටම සුබ දවසක්.